අයිබෝන් යාළුවෝ හැමෝටම ඉතින් සාහිත්‍ය ලෝකයේ YouTube channel එක මගින් තේවගාව සම්බන්ධ කරුණු ගොඩාක් මම ඉදිරිපත් කළා. ඉතින් තේවගාවේ උන්නති වෙනුවෙන් තේවගාවේ ආදායම් වැඩි කර ගැනීම වෙනුවෙන් මේ කරුණු කාරණා ඔබලට ගොඩක් ඉවහල් වුණා කියලා මම දන්නවා. මට ගොඩක් අය කතා කරනවා හරිම සතුටුයි. හරිම අගෙයි. මොකද ලංකාවේ ඉන්නේ ගොඩක් කලගුණ දත් జాතියක්. ඉතින් ඒගොල්ලෝ හැමෝම මට සුබ පතනවා මේ ගමන යන්න. ඉතින් යාළුවනේ මම මේ ඇවිල්ලා ඉන්නේ තව ලස්සන ඔයාලට මොකද හිතෙන්නේ? මල්වත්තක්ද තේවත්තක්ද බලමු මොනා වගේද පේන්නේ මල්වත්තක් වගේද තේවත්තක් වගේද ඈ යාළුවට මොනාද පේන්නේ මල්වත්තක්ද ඔව් යාළුවනේ මම ඇවිල්ලා ඉන්නේ ලස්සන මල්වත්තකට තමයි හැබැයි මේ මල්වත්තක් කිව්වට මේ මල්වත්තක් නෙමෙයි මේ ඇවිල්ලා ලස්සන තේවත්තක් හැබැයි තේවත්ත අද මල්වත්තක් කියලා තියෙනවා ඇයි මේක තමයි අපේ රටේ තියෙන තත්ත්වය ප්‍රධානම දේ තමයි යාළුවනේ අපි කාලයක් ගියාම අපිට වරදින තැන් අපිට මතක් වෙනවා මොනවද අපිට වරදින තැන් අපිට නොගැලපුණු තැන් ඔක්කොම ටික අපි නිවැරදි කරගන්න මාර්ගයක් හොයනවා දැන් එතෙන්ට ඇවිල්ලා ඉන්නේ දැන් මේ තියෙන්නේ අපිට එහෙම වැරදුණු තැනක් දැන් බලන්න මේ අපි දන්නවා මේ කාලයක් ගියාම මේ පස નિසරු වෙනවා දැන් සොයිල් ටෙස්ට් එකක් එහෙම ඕගොල්ලෝ කරනවනේ. ඕකෙන් pH අගේ විතරයි මැනගන්න පුළුවන්. හැබැයි pH අගේ මැනපු පමණින්ම පස සරුසාරද නැද්ද කියලා කොහොමද කියන්නේ? මොකෝ pH එකෙන් ගන්නෙ ඔය පස් sample ගන්න තැනින් විතරයි. ඒ වුණාට හැමතැනින්ම පස බැලුවහම මේ පසේ මුළු භූමියම ඔබට අහුවෙන්නේ නෑනේ. දැන් මේකේ උඩ පැත්තට බැලුවොත් එහෙම තේ වවලා තියෙනවනේ අර. ඇයි එහෙනම් මේ ටිකේ විතර මේ මල් වවන්නේ? මල් වලින් ඔබට ආදායමක් ලැබෙනවද? නෑනේ. නෑ යාළුවනේ මේකට හේතුව තමයි මේක මේ බලන්නකෝ මේ බලන්න මේ පසේ හැටි මේ දැන් මොනවාද මේ වීදුරු හදන්නත් පුළුවන්ද මන්ද මේ ගල් වලින් මේ වීදුරු හදන්නත් පුළුවන්ද දන්නේ ඒ තරමටම මේ පස નિසරු වෙලා තනි කරම තියන්නේ වැලි මේ ඇයි මේ මෙහෙම වෙලා තියෙන්නේ කාලයක් යනකොට මේ බලන්නකෝ කාලයක් යනකොට මේ වැලි වලින් පුළුවන්ද අස්සන්න ගන්න බෑනේ දැන් ඕගොල්ලෝ මන් දන්නවා මේ පොහොර දානවා රෙහි මේ කියලා ගොඩක් අය කියනවා මේ මම දැක්ක මේ සමාජ මාධ්‍ය වල එනවා පොහොර කියලා දෙන්නේ වැලි මේවා දිය කරාම අපිට මෙන්න මේ යෝගට් කෝප් වලට වැලි ගන්න පුළුවන් එහෙම කියලා කියනවා ඉතින් මන් දන්නේ ඒක නම් මෙන්න මේ එක එක්කෙනා කියපු දේවල් නේ ඉතින් යාළුවනේ මේ මෙතන තියෙන්නේ මේ අතන මේ පස નિසරු වෙලා දැන් මේ පසේ බැලුවාම කිසිම කාබනික ගතියක් නැහැ දැන් ඉතින් මේකේ තේ දාලා තියෙනවා තේ දැම්මට තේ ඔක්කොම මැරිලා නේ දැන් බලන්නකෝ මේකේ තේ දාලානේ තියෙන්නේ මේ තියෙන තේ ගහක් නේද? ඔයාලට පේනවනේ. හැබැයි මේ තේ ගහ එහෙම තිබුණට මේ ගොඩක් හරිය මැරිලා. දැන් බලන්න මෙතන එක ගහයි. ආන්න අනිත් ගහ තියෙන හරි. මේ දැයිති ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ තේ ගස් වලට මෙහෙම වුණාම මෙන්න මේවත් වෙනවා මේ. මොනවද වෙන්නේ? මේ ආන්න ආව එළියට. වෙන්නේ බඩු. පස નિසරු වුණාම එන જાතිය තමයි මේ එන්නේ. ඔය තව ටිකක් කාරමු බලන්න ඇඟිල්ලත් කන්නේ නැත. පේනව නේද? කළු කඩි මතු වෙනව නේද? යාළුවනේ. ඔන්න ඕක තමයි රහස. තේවගාවක කළු කඩි ඉන්නවා කියන්නේ පස සම්පූර්ණ નિසරුයි. හැබැයි බය වෙන්න එපා. හොඳ බුද්ධිමත් මිනිසෙක් වෙන්න. දැන් ඔයාලට පුළුවන්. මේ තියෙන්නේ වවලා තියෙන්නේ ඉතාමත් හොඳ කාබනික අංශු. කාබනික අංශු. ඒ කියන්නේ මොනවාද මේ? වල් සූර්යකාන්ත වල් සූර්යකාන්ත වල් සූර්යකාන්ත කියන්නේ ඉතාලම හොඳ කාබනික පොහොරක් දැන් මේ මල්වත්තක කියලා මං කිව්වේ ඒකයි ලස්සනයි නේ මමද ලස්සන මලද මල තමයි ගොඩක් ලස්සන මම නෙවෙයි යාළුවනේ මේ මල් වවලා තියෙන්නේ මේ වගාව සරු කරගන්න දැන් මේ තියෙන වල් සූර්යකාන්ත මුළු පදාසෙම තියෙනවා මේ පළාතෙම තියෙනවා ඉතින් යාළුවනේ මේ වල් සූර්යකාන්ත මේ වවලා තියෙන්නේ මේ નિසරු වෙලා තියෙන ඔගොල්ලෝ කියන pH එක හදාගන්න විතරක්ම නෙවෙයි මේ નિසරු වෙලා තියෙන පස සම්පූර්ණයෙන්ම සාරවත් කරගන්න. ඉතින් මේ වල් සූර්යකාන්ත මල් පිපිලා ලස්සන වෙලා තියෙනකොට මට හිතුණා ඕගොල්ලන්ට පුංචි උපදේශයක් දෙන්න. මල් පිපිලා වගාව ලස්සන කරගන්න ප්‍රයෝජනවත් වෙන්නේ මේ දඬු අනිවාර්යයෙන්ම දැන් කපලා මේකට පසට එකතු කරන්න ඕන. ඉතින් ඒ නිසා මේ මල් පිපුණු පමණින්ම වගාව ලස්සන වෙන්නෙත් නැහැ.
එනිසා දැන් ඉතින් මේ වල් සූර්යකාන්ත ටික කෑලි වලට කපලා මේ වගාවේ අතුරන්න ඕන. ඒ කියන්නේ මේ පොළොවට අතුරන්න ඕන. ඉතින් තව කල් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. මේවා මේ තාම අලුතෙන් හිටවපු ගමම්මනේ. මේවා හෙට අනිද්දා මේවා කප්පාදු කරනවා. කප්පාදු කරලා නැවත එතකොට මේ කපන රිකිල්ලෙන් පඳුරු දාලා එනවා. නැවත මේ මේ රිකිල්ලක් දැන් මෙතනින් කට් කරොත් එහෙම මේ හරින් කට් කරොත් මේක මේ මේ කට් කරන තැනින් නැවත පඳුරු දාලා එනවා. ඉතින් මේ පඳුරු දාලා ආවහම ඕගොල්ලන්ට පුළුවන් මේකෙන් නැවත අලුත් රිකිලි හදාගන්න. ඉතින් මේ අලුත් රිකිලි ඔක්කොම මේකට එකතු වෙනකොට මේ નિසරු වෙලා තියෙන පස ඉතාමත් හොඳින් සාරවත් වෙනවා. වල් සූර්යකාන්ත විතරක් නෙමෙයි. පැඟිරි මානං, ගෝතමාලා, ඔය ඇහැල, පිහිඹියා, ඉලිරිසීරියා, ආ ලාඩප්පා, මකුලත ඔයාලා ඔය කියන ඕන එකක්. මේවා කිසි දෙයක් ප්‍රශ්නයක් නැහැ. මේ පිදුරු දාන්න පුළුවන්, කුකුල් පොහොර දාන්න පුළුවන්. තව ඉතින් ඔය ඔයාලා ඔය කියන කාබනික පොහොර මොක වුණත් කමන්නේ නැහැ. පසට එකතු කරන්නනේ ඕන, කොම්පෝස්ට් වුණත් කමන්නේ නැහැ. හැබැයි ඉතින් යාළුවනේ මේ කොම්පෝස්ට් විතරක් නෙමෙයි මේ හැම එකක්ම කරන දේ හරි පිළිවෙලකට කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව නම් ආදායම ගන්න බෑ. ඉතින් තේ වගාවේ ආදායම වැඩි කරගන්න නම් ඔයාලා අනිවාර්යෙන්ම මේ තියෙන ක්‍රමවේද නිසියාකාරව හඳුනගෙන කරන්න ඕන. කරන්නම් වාලි කරන්න එපා. කරන්නම් වාලි කරන්න එපා. ඉතින් ඒ නිසා මේ ඕනෑම පොලොක් සරු කරගන්න පුළුවන්. සරු කරගන්න පුළුවන්. විශ්වාස කරන්න. ඔබට ඉල්ලන දේ ඔබට ලැබෙයි. ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබට ලැබෙයි. ඔබට හීන මවන්න. හීන මවලා ඔබ ලස්සන තේවත්තක් බලාපොරොත්තු වෙනවා නම් ඔබට අනිවාර්යෙන් මේ තේවත්ත ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම. ඔයාලා හැමෝටම ජය. ජය. මොන හරි දෙයක් තිබුණොත් දැනගන්න කතා කරන්න. මම සමන් ගීගෙනගේ තේවගාව සම්බන්ධ තවදුරටත් කරුණු අධ්‍යයනය කරන උපදේශක මහත්මිය. කවුද? තවදුරටත් කරුණු අධ්‍යයනය කරන උපදේශක මහත්මිය. සියල්ල දත් කෙනෙක් නෙවෙයි. හරි. එහෙනම් ගිහිල්ලා එන්න. ආයිත් දවසක ඔයාලා හමු වෙන්න එනවා.